ස්වාමීන් වහන්ස, අද සාකච්ඡාවකට සහභාගී වෙනවා. අපි අද රට මුහුණ දීලා තියෙන තත්ත්වය, ඒ වගේම රට ජාතිය දැඩි උවදුරකට දීලා තියෙන අවස්ථාවක, මුහුණ දීලා තියෙන අවස්ථාවකදී නොයෙකුත් දේශපාලන මතිමතාන්තර ධර්ණ අය කොහොමද නොයෙකුත් පිටදේවල් කතා කරනවා. සද්ධර්මය ගැන එහෙම කිසිම හැඟීමක් තියෙන බවක් පේන්නේ නැහැ මේ අවස්ථාවේදී. පෞද්ගලික වාචිකට තමන්ට උමනා උමනා විදිහට ධර්මයේ පාවිච්චි කරන බවක් පෙනියනවා. ඔබ දකින්න පසුගිය පාස්කු ඉරිදා සිදුවෙච්ච මහා විනාශය, ඊට පස්සේ නොයෙකුත් දෙනා නොයෙකුත් සංදර්ශන පැවැත්වුවා. ඒ වගේම නොයෙකුත් දේශපාලන පක්ෂ නොයෙකුත් මතවාද දැන් පතුරවගෙන යනවා. නමුත් මහ ජනතාව ඇත්තටම මේ රටේ වෙන දේවල් පිළිබඳව පැහැදිලි වැටහීමක් තියෙන බවක් පේන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ, මම කැමති ඔබ වහන්සේගෙන් දැනගන්න මොකක්ද මේ ධර්ම මතවාදය. ඒ වගේම අපි කොහොමද මේ අය මහ ජනතාවට දෙනවා ලොකු බොහෝ සාවද්‍ය මතයක් ගොඩනගනවා. මේකට බෞද්ධ දර්ශනය පිළිබඳව කොහොමද ඔබේ අවස්ථාවේ තියෙන්නේ, කොහොමද මේක අපි ආරක්ෂා කරන්නේ කොහොමද කියලා නොයෙකුත් මතවාද ගෙන මොකද ගෞරව ස්වාමීන් වහන්සේ මොනවද මහ ජනතාවට මේ පන්ද පැහැදිලිව හඳුන්වීමක් කරන්නේ? නාගානන්ද මහත්තයා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ ප්‍රශ්නය පිළිබඳ රට අද පත් වෙලා ඉන්න තත්ත්වය පිළිබඳ අපි කල්පනා කර කර ඉද්දී මේකට පිළියමක් අපි කොහොමද යොදන්නේ කියලා කල්පනා කර කර ඉද්දී තමයි නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාගේ මේ විනිවිද ෆවුන්ඩේෂන් කියන මේ වැඩසටහන් ඔස්සේ ඔබතුමා පිළිබඳ අපි කරුණු අවබෝධ කරගත්තේ. ඉතින් ඒ කරුණු ඔබතුමාගේ ඒ කරුණු දැක්වීම දැකලා අපි හිතුවා මේ සාම්ප්‍රදායික පක්ෂ දෙකෙන් ඔබට ගිහිල්ලා මේ රටට වෙනසක් ඇති කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා නම් ඒ නායකත්වයේ ගන්න පුළුවන් පුජ්‍යලය ඔබතුමා කියන කාරණා. ඒක නිසා තමයි ඔබතුමා සම්බන්ධ වෙච්ච ඒ වැඩසටහන් වලට අපිත් සම්බන්ධ වෙලා භික්ෂුවක් හැටියට අපේ වගකීමක් තියෙනවා මිනිසුන්ට ඇත්ත තත්ත්වය පිළිබඳ පහදා දීමට. ඒ වගකීම පිළිබඳ අවබෝධයක් අරගෙන තමයි යථාර්ථයේ ක්‍රියාත්මක වෙන්නේ කොතනද, අන්න එතෙන්ට අපි කටයුතු කරන්න ඕනේ කියන ඒ අදහස පෙරදැරිව ඔබතුමාගේ ගමන් මාර්ගයත් එක්ක අපි අනුශාසකවරු හැටියට අපි එකතු වුණා. එහෙමයි තමයි. මොකද එහෙම නැතුව අපිටත් ප්‍රධාන පක්ෂ ධාරා දෙකට ගිහිල්ලා මිනිස්සු ගැන හිතන්නේ නැතුව අපිට වරදාන වරප්‍රසාද අරගෙන අපේ ජීවිතයේ සුඛී සූපත්භාවයට පත් කරගන්න අපිට අවස්ථාව තිබ්බා. හැබැයි අපි හැම වෙලෙම කල්පනා කරන්නේ අපි අහිංසක දුප්පත් දායක දායිකාව දෙන සිව්පසයෙන් අපි පෝෂණය වෙලා අපි කල්පනා කරන්න ඕන දේ තමයි අපිට එහෙම අපිව පෝෂණය කරලා අපිට දැනුගත්කම් ඇති කරගන්න, අපි අධ්‍යාපන ජීවිතය සාර්ථක කරගන්න, අපිට අපි වෙනුවෙන් කැපවෙච්ච ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සු පත් වෙලා ඉන්න තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇති කරලා දීලා ඒ අයගේ ජීවිතයේ සූපත්භාවය උදෙසා අපිට කරන්න පුළුවන් කාර්යය අපි සිද්ධ කරන එක තමයි මං හිතන්නේ භික්ෂුවක් හැටියට අපේ යුතුකම වෙන්න ඕන. ඉතින් ඔබතුමා කියපු කාරණාවත් එක්ක මම කැමති කාරණා කීපයකින් මේකට ප්‍රවේශ වෙන්න. අපි දන්නවා අපි ඕනෑම රටක් පිළිබඳ සාකච්ඡා කරද්දී අපි සාකච්ඡා කරන්නේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික කියන මේ කාරණා උඩ. මම මුලින්ම ලංකාවේ මේ දේශපාලන තත්ත්වයේ පිළිබඳ මම කරුණු කාරණා කීපයක් මම කියන්න කැමති සියලු දෙනාගේ දැනගැනීම උදෙසා. අපි දන්නවා ඉංග්‍රීසි ආණ්ඩුව මේ රට යටත් කරගත්තයින් පස්සේ ඔවුන් තමයි ඇත්තටම මේ ජාතියේ බෙදීම පළවෙනියටම ඇති කළේ. ඊට කලින් අපේ මේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු ඉතාම සාමයෙන් සතුටින් යුක්තව අපේ රටේ ජීවත් වුණා. ඇත්තටම උදාහරණයක් ඇරෙන්න ගත්තොත් මේ මුඩු රට රජවරුන්ගේ දූත ගමන්වල යෙදුනේ රහස් පණිවිඩ අරන් ගියේ මුස්ලිම් ජාතික. ඒ වගේම තමයි සමහරක් විදේශීය ආක්‍රමණ ආපුවන් පස්සේ අපි දන්නවා මායා දුන්නේ වගේ රජවරුන්ට උපකාර කරේ මුස්ලිම් ප්‍රධානි. එතකොට ඒ අයටත් තිබ්බා
ජාතික ජාතිය පිළිබඳ හැඟීමක් සහ මේ ලංකාව අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන හැඟීම. ඒ වගේම තමයි දෙමළ ජාතික රජවරු තමයි අවසාන අවස්ථාවේදී අපේ සිංහල මිනිස්සුන්ගේ නායකත්වයේ. ඔව්. තේරුණාද? අපිට ගැටීමක් තිබ්බේ නැහැ. හැබැයි උඩරට ඇතම් රදලවරු එකතු වෙලා ඒ රදවරුන්ගේ પરම්පරාව වලින් ආපු අය තමයි අද මේ දේශපාලන මේකේ ඉන්නේ. ඔව්. සේනානායක પરම්පරාව අරගත්තන් පස්සේ ජේ.ආර්. ජයවර්ධනලාගේ රණිල් වික්‍රමසිංහල මීමුත්තලාගේ પરම්පරාව ගත්තන් පස්සේ ඔහුගේ ඩොන් ඒඩ්‍රියන් විජේවර්ධන කියන තම්බි මුදියන්සි කියලා කියන්නේ ඔහු ලන්දේසි ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් හැටියට ඉඳලා ලන්දේසි පරාජය වුණාන් පස්සේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් හැටියට සේවය කරා. මේ වගේම තමයි බණ්ඩාරනායකලාගේ પરම්පරාවේ අයත් තෝල්ක මුදලිලා හැටියට තමයි ඉංග්‍රීසි ආණ්ඩුවේ සේවය කරේ. එතකොට ඒ પરම්පරාව තමයි මේ ජාතික නිදහසෙන් පස්සේ අපේ මිනිසුන්ට නායකත්වයේ දෙන්න ආවේ. ඔව්. තේරුණාද? එතකොට පාවදීම තමන්ගේ પરමාර්ථය කරගත්ත ආධ්‍යාත්මය කරගත්ත පිරිස. ඒ වගේම ඕනෑම පාවදීමක් කරලා තමන්ගේ වර්ගය තමන්ගේ පැලැන්ති තමන්ගේ බලය ආරක්ෂා කරගන්න කටයුතු කරපු පිරිසක් තමයි මේ පිරිස. එතකොට මේ පාවදීමේ ප්‍රතිඵලයක් හැටියට අවාසනාවන්තාකාරයේ රාජධානිය ඉංග්‍රීසින්ට යටත් වුණා. ඉංග්‍රීසින්ට යටත් වුණා පස්සේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඒ අයගේ පාලන පහසු උදෙසා අර සමගිව තිබ්බ ඔක්කොම කඩා බිඳිනවා. කඩා බිඳ දාලා ඒකෙන් ඔවුන් ලාභ ප්‍රයෝජන අරගත්තට ඔවුන් හැබැයි රට යම්කිසි මේ ඉදිරියට පැමිණීමක් සිද්ධ කරා. රුපියල යගේ ඔවුන් 48 අපි නිදහස ලබන කාලයේදී රුපියල යගේ ඇත්තටම පවුමට සාපේක්ෂව තිබ්බා. ඒ වගේ ඉන්දියානු රුපියල් අපේ රුපියලට වඩා ඉතාම පහළ මට්ටමක තිබ්බේ. වේගයෙන් සංවර්ධනය වෙන රටක් හැටියට ආසියාවේ කීර්තිනාමයක් දිනාගෙන හිටියා ලංකාව 48. හැබැයි 48 න් පස්සේ මේ බලය නැවත ගියේ අර ඉංග්‍රීසි ආණ්ඩුවට රාජ්‍ය ලබා දීම උදෙසා වැඩ කටයුතු කරපු පිරිසගේ අතට. තේරුණාද? ඒ පිරිසගේ අතට බලය ගියා පස්සේ ඒ අය අපි දන්නවා ජෝන් කොතලාවල්ලා එහෙම නේද අධ්‍යාපනයේ සම්බන්ධව කියද්දී ඒ අය කිව්වේ පොල් ගෙඩියක් කඩා ගන්න හරි කවුරු හරි ඉන්න ඕන. ඒ මතවාද තියෙන රදල පැලන්තිය යටතේ තමයි අර නිදහස් අධ්‍යාපනයෙන් අමාරුවෙන් ඉගෙන ගත්ත. වලව් පැලන්තියෙන් ආපු නැතුව මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවන සුවඳ පිළිබඳ අවබෝධයක් තිබ්බ කන්නංගරල වගේ දුර දක්නා නුවණින් යුක්ත වැඩ කරන අමාත්‍යවරු නිදහස් අධ්‍යාපනය ගෙනාවේ. ඒක ප්‍රතිඵල හැටියට තමයි ඔබතුමා මමත් මෙතන ඉන්නේ. ඔව්. එහෙම නැතු වුණා නම් සමහරක් විට අපිට මෙතන ඉන්න වෙන අවස්ථාව සැලසෙන්නේ නැහැ. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ ඒ විදිහට තියෙද්දී පාලන බලය පිළිබඳ ආසාවක් ඇති වුණා බණ්ඩාරනායක මහත්තයා. ඒ නිසා තමයි එතුමා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන වෙනම පක්ෂයක් ඇති කරගෙන අර ශ්‍රී නාමය අරගෙන ඇත්තටම මේ ප්‍රශ්නයට මේ වර්ගවාදී බෙදීමට මේ වර්ගවාදී බෙදීම ඇති කරපු පුද්ගලයා තමයි ඇත්තටම බණ්ඩාරනායක මහත්තයා. මොකද ඔබතුමා ඔය හැන්සාඩ් වාර්තා අරගෙන බලපුවම පස්සේ පාර්ලිමේන්තුවේ 1937 පාර්ලිමේන්තුවේ මේ අයකේදී බණ්ඩාරනායක මහත්තයා කියනවා අපිට ෆෙඩරල් ලෝන්. ෆෙඩරල් තමයි මේ ජාතික විසඳුමට තියෙන එකම ක්‍රියාමාර්ගය කියලා. ඔබතුමාට පුළුවන් නීතිඥයෙක් වශයෙන් ඔය හැන්සාඩ් වාර්තා ගන්න පුළුවන් නම් මම හිතනවා ඒකත් පබ්ලිසිටි කරන එක මිනිස්සු ඇත්ත තේරුම් ගන්න. එහෙම කතා කරපු බණ්ඩාරනායක මහත්තයා අවසානයේ 56 මොකද්ද කියන අපි මේවයි. ඊට පස්සේ ඔන්න දෙමළ මිනිස්සුන්ට තර්ජනය කරලා මේ දෙමළ මිනිස්සුන් හැබැයි ඒ 48 නිදහස දිනාගන්න දෙමළ සිංහල මුස්ලිම් ඔක්කොම එකට වැඩ කරානේ. ඔව්. වැඩ කරාන් පස්සේ නිදහස ගත්තන් පස්සේ අර ඉන්දියාවට වෙච්ච වැඩේම තමයි ඉංග්‍රීසින් අපිට කරේ. තේරුණාද? ඒ ජින්නලා ඔක්කොම එකතු වෙලා නිදහසනට වැඩ කරලා අවසානයේ ඉන්දියාව දෙකට කඩාගෙන යන්න යද්දී පකිස්තාන කියලා මේ ගාන්ධිතුමා කියනවා ඒ ජින්නට අගමැති වෙච්ච පුද්ගලයාට ප්‍රථමයෙන්ම ඔබතුමා මේ ඉන්දියාවේ අගමැතිකම් බාරගන්න. මෙහෙම කඩාගෙන යන්න එපායි. හැබැයි ඔහු පකිස්තානයේ කියලා වෙනම රාජ්‍යයක් කඩාගෙන අයින් වුණා. ඒකම තමයි අපිට ඇති කරේ. තේරුණාද? ඒකෝට දෙමළ මිනිස්සුන්ට අපි වෙනත්ම කට්ටිය අපිට ශ්‍රී ලංකාවේ අයිතිවාසිකමක් නැහැ කියන මට්ටම හිතන්න පුළුවන් වෙන විදිහට මේ පාලකයෝ ඒ තරතරේ ඇති කරා. තේරුණාද? එතකොට 56 ඒ බණ්ඩාරනායක ඒ ප්‍රතිපත්ති ඇති කරද්දී ඒකට විරුද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂය. හැබැයි එක්සත් ජාතික පක්ෂය අය බලයට ඇවිල්ලා ආයි මොකද කරේ? ආයෙ ඊට පස්සේ වුණ මොකද කරේ? ආයෙ දෙමළ මිනිස්සුන්ගේ තාඩන පීඩනය මුදාහැරියා. තේරුණා? දැන් බලන්නකො මේ දෙගොල්ලෝ රවටපු ආකාරයත්. ඒ තාඩන පීඩනය මුදාහැරපු එකෙන් තමයි 83 කළු ජූලි ඇති වුණා. ඊට පස්සේ දීර්ඝ යුද්ධයකට මුල පිරුවා. ඊට පස්සේ ඒ යුද්ධය ඉවර වෙලා අය නැවත අපි මේ ස්ථාවර මට්ටමට ආපුවන් පස්සේ අන්න නැවත
මේ මුස්ලිම් ප්‍රශ්නයක් අපිට අරගෙන. මෙතන මුස්ලිම් ප්‍රශ්නේ ඇති වෙනකොට ස්වාමීන් වහන්සේ දැන් දසමනාසික මුල් යුගයේ මුස්ලිම් අය මුස්ලිම් ජනතාව ඔවුන්ගේ තිබිච්චේ සංස්කෘතිය ඔවුන්ගේ හැදියා හුඟක් කලකට අපිට බොහොම සමීපව ගියේ. ඒ සංස්කෘතිය අපිට ඈත්ච්ච සංස්කෘතියක් නෙමෙයි. රජවරුත් එක්කත් එකට වැඩ කළා කියලා. කොහොමද මේ එකපාරට හදිස්සියෙම දැන් ඔය වහබ්වාදයේ නොයෙකුත් දේවල් ඒවා ස්වාමීන් වහන්සේට දකින්න නැද්ද මේ කියපු පවුල් දෙක? ඔවුන් මේවට සම්පූර්ණයෙන්ම වගකීම්. ඔව් ඇත්තටම මේ මේ මුස්ලිම් ආගමේ මේ අන්තවාදයන් නඩත්තු කිරීමේ මූලිකම කර්තව්‍ය සිද්ධ කරේ ওই පක්ෂ දෙකේම. තේරුණාද? පක්ෂ දෙකේමයි. එහෙම නැතුව මුලින්ම ඇත්තටම ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධව කතා කරද්දී මේ ඒ වැඩ කටයුතු වලත් මුතාලිෆ් ලතීෆ් වගේ හොඳ මුස්ලිම් යුදවීරයෝ අපේ ලංකාවේ නෙමෙයි සේවය කරා. තේරුණාද? මම මේ කියන්න උත්සාහ කරේ නාගානන්ද මහත්තයා ප්‍රශ්නයක් ඇති වුණොත් ලංකාවේ ප්‍රශ්නයක් ඇති වුණොත් තමයි මේ අයට බලේ පවත්වා ගන්න පුළුවන්කම තියෙන්නේ. තේරුණා? මොකද මේ අය බලයට එන්නෙම දැන් බලන්න 56 බණ්ඩාරනායකගේ ඉඳලා මේ දක්වා බලයට ආපු අය බලයට ආවෙම ජාතිය සහ ආගම මුල් කරගෙන. දැනුත් ඒක තමයි කරන්නේ. දැනුත් ඒකම තමයි කරන්නේ. එතකොට ජාතිය සහ ආගම මුල් කරගෙන බලයට එන්න ඕන නම් මේ සමාජයට මෙයාලා හුවා දක්වන්න ඕන කාරණාව තමයි අපේ ජාතියයි අපේ ආගමයි යනතුරු. හැබැයි මේ කිසිම මිනිස්සෙක් මේ බුද්ධ ආගමටවත් මේ සිංහල ජාති සේවයක් කරලා නැහැ. බලන්න 48 ඉඳලා කදිරගාමර මහත්තයා වෙසක් උත්සවය ලෝක නිමාඩු දිනයක් බවට පත් කරන එක බෞද්ධ නායකයෙක් ඒක ලෝක නිමාඩු දිනයක් බවට පත් කරන්නයි කියලා කටයුතු කරන්නේ නැහැ. තේරුණා? ඒ උපසම්පදාව පිරිහිලා තියෙද්දි කීර්සී රාජසිංහ තමයි සියඹට ගිහිල්ලා උපසම්පදාව අරගෙන ආවිලා මේ ශාසනය ප්‍රතිස්ථාපනය කළේ. දෙමළ මිනිස්සු මේ බුද්ධාගමට කරපු සේවාවවත් ওই ජාතික නායකයෝ කියාගන්න ওই පක්ෂයකින් ඉන්න මිනිස්සු බුද්ධාගමට කරලා නැහැ. ඇත්තරම බුද්ධාගමේ හතුරු අපිට ඉපිටින් ඉන්න උතුරෙන් ඉන්න දෙමළ මිනිස්සුවත් අපිට නැගෙනහිරින් ඉන්න මුස්ලිම් මිනිස්සුවත් නෙමෙයි. අපි පළවෙනියටම හඳුනගන්න ඕන කාරණාව තමයි මේ බුද්ධාගමේ ප්‍රධාන සතුරා මේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පැහැදිලි ඒක සමහරවිට. ඒ දෙගොල්ලෝ තමයි මේ බුද්ධාගමේ ප්‍රධාන සතුරු. බලන්න ඒ අය බුද්ධාගමට මේ වෙද්දකට කරලා තියෙන කාර්යය. තේරුණාද? ඔවුන් සම්පූර්ණයෙන්ම අර ඉංග්‍රීසි ආණ්ඩුව කරා වගේ භික්ෂූන් අතර ભેද බින්නතා ඇති කරා. තේරුණාද? එතකොට භික්ෂූන් ඒ දේශපාලඥයන්ගේ කුණුකුලි සෝදන අය බවට පත් කරා විනා මිනිස්සුන්ගේ දුක වෙනුවෙන් ඉදිරිපත් වෙන තත්වයට භික්ෂූන් වහන්සේලා පත් කරේ නැහැ. තේරුණාද? අදටත් දැන් බලන්න උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් මේ මේ ඛේදවාචකයෙන් පස්සේ පාස්කු ඉරිදා 21 ප්‍රහාරයෙන් පස්සේ ඇත්තටම මේ ප්‍රහාරය පිළිබඳ කිසිම කෙනෙක් මම ඔබතුමාට දොස් පවරන්නේ නැහැ. ඔබතුමාට වඩා මේකේ වටිනාකමක් තියෙනවා මේ මේ රට පාලනය කරන පක්ෂ දෙකේ මිනිස්සු. ඒ කිසිම කෙනෙක් මේ පිළිබඳ හොඳ දේශපාලන විග්‍රහයක් විශ්ලේෂණයක් කරේ නැහැ. මොකද එහෙම දේශපාලන විශ්ලේෂණයක් කරන්න තරම් රාජ්‍ය තාන්ත්‍රික බුද්ධි මට්ටමක් මේ මිනිස්සුන්ට නැහැ. ඒක කරපු එකම කෙනා තමයි මේ මේ මිනිස්යාගේ පක්ෂය අපිට වැඩක් නැහැ. පුබුදු ජාගොඩ මහත්තයා. නියෝජනය කරන්න පෙරටුගාමි පක්ෂය තමයි. දරන්නේ සමාජවාදී මත තමයි. ඒ සම්බන්ධව යම් යම් ගැටලු කාරණා තියෙනවා. හැබැයි මේ මිනිස්යා කියපු කාරණා වැරද්ද. ඔහු කියපු දෙය තමයි මේ පස්සේ ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙන්නේ ශිෂ්ටාචාර අතර යුද්ධය. මම අර එක දවසකුත් මම ඔබතුමාලගේ අර අක්ෂිදාන සංගමයේ කතාවෙත් කිව්වා හිස්ටරි රිපීට්. ඉතිහාසය නැවත සිද්ධ වෙනවා. දැන් බලන්න කුරුස යුද්ධයක් ඇති වුණානේ ලෝක යුද්ධයට කලින්. ආගම මුල් කරගත් යුද්ධයක්. ඒ ඇතුනේ යුරෝපා ශිෂ්ටාචාරය සහ පෙරදිග ශිෂ්ටාචාරය අතර. තේරුණා? ඊළඟට ඔන්න ජාති යුද්ධයක් ඇති වුණා. හරියට අපේ වගේ. දැන් අපේ ජාති යුද්ධයක් ඇති වුණානේ 30යි ගැමුණුයි ගහගත්තා. හරිද? 20යි ගැමුණුයි ගහගෙන ඊට පස්සේ මොකද උනේ? ආපහු එලාරයි දුටු ගැමුණුයි ගහගත්තා. තේරුණා? ඔව්. ඊට පස්සේ ඒක වර්ගවාදී යුද්ධයකට. ඒ වගේම තමයි. අර මුලින් කුරුසු යුද්ධය ඇති වෙලා ඊට පස්සේ ලෝක යුද්ධය ඒ යුරෝපා ජාතින්ම ගහගෙන අවසන් වෙලා මොකද උනේ? අන්න නැවත ඇති කරා ආපහු අර ඇති වෙච්ච ආගමික යුද්ධයක්. දැන් මොකද්ද යුරෝපා ශිෂ්ටාචාරයේ මේ පෙරදිග ශිෂ්ටාචාරය අතර ගැටුම. එතකොට මේ ශිෂ්ටාචාර දෙකේ ගැටුමෙන් මොකද උනේ? දැන් කොච්චර රටවල් විනාශ වෙලා තියෙනවද කියන්නේ? තේරුණාද? එතකොට යුරෝපයට අවශ්‍ය කරනවා තමන්ගේ බලතුලනේ පවත්වා ගන්න සම්පත්. ඒ සම්පත් තියෙන රටවල් ඕන් අනිවාර්යයෙන්ම තමන්ගේ ග්‍රහණයට ගන්න. බලන්න සූඩානයේට කරපු දේ. සූඩානයේ ඒකෙත් වර්ගවාදී යුද්ධයක් තමයි ඇති කරේ. ඒ වර්ගවාදී යුද්ධයෙන් සිද්ධ වුණේ මොකද්ද? සූඩානයේ උතුරයි දකුණයි කියලා කැඩිලා ගියා. ඒකෙත් ක්‍රිස්තියානි සහ මුස්ලිම් වරු අතර වර්ගභේදයක්. ඔවුන් අතපොවපු හැමතැනම බලන්නකෝ ලිබියාවට මොකද්ද කරේ? සිරියාවට මොකද්ද කරේ?
හැම රටක්ම ඔවුන් සම්පූර්ණයෙන්ම ඔවුන් ග්‍රහණයට අරගෙන ඒ ඒ ප්‍රශ්න ඇති කරන්නත් මේ වර්ගවාදී ගැටුම් තමයි ඇති කරන්නේ. එතකොට තමයි ඒ අයට අතපොවන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ අයගේ මේ වර්ගවාදී ගැටුම් ඇතිකරන්න ඒ අයට උදව් කරපු අය සැප විඳිනවා. හැමතැනම වෙන්නේ ඒක තමයි. මොකද දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 බහුතරයක් මේම දුවදරුව ඉන්නේ පිටරටවල ඒ අය අධ්‍යාපනය ලබලා එහෙම ඉන්න. එතකොට බලන්න මෙයාලට ප්‍රශ්නයක් වුණොත් එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒ අයට කෙලින්ම මේ රටවල් වලට ගිහිල්ලා ඒ අයගේ නිදහස හිටියක්. හැබැයි මේක යමක් කමක් නැති මිනිස්සු කොහොටද? අපි කොහොටද යන්නේ සහ මේ මේක අහන මිනිස්සු කොහොටද යන්නේ? තේරුණා. එතකොට ඒ අයට ප්‍රශ්නයක් ඇති වුණොත් මේකම මිරිකිලා මේකම මැරිලා යන්න තමයි වෙන්නේ. එතකොට අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි මේ ප්‍රශ්නේදී ඇත්තටම මේ පාස්කු 21 ප්‍රහාරයෙන් පස්සේ අපේ මිනිස්සු හැසිරිච්ච ආකාරය හරි හොඳයි. මොකද අපේ මිනිස්සු ප්‍රචණ්ඩත්වයෙන් යුක්තව කැටිපොළු අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න ගියා නම් එහෙම ඇත්තටම ඒ අයට උවමනා වෙච්ච දේ අපි සිද්ධ කරන්නේ. හැබැයි අපිට අපේ වාසනාවකට ඒක සිද්ධුන්නේ නැහැ. සිද්ධුුනේ නැහැ. හැබැයි ඒක සිද්ධ කරන්න තමයි මේ පක්ෂ දෙකේ අය ක්‍රියාත්මක කරන්නේ. තේරුණාද? අපි දැන් බලන්න දැන් රනිල් වික්‍රමසිංහ හොඳ නැහැ කියලා. අපි දැන් ඇත්තටම රනිල් වික්‍රමසිංහ හොඳ නැහැ. ඒක අපි කියන්නේ. මොකද මේ ප්‍රශ්නේදී ඒ අයට වැඩක් නැහැ මිනිස්සු කීයක් මැරෙනවද? තේරුණාද? මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියන කාරණාව ඒ අයට වැදගත් නැහැ. ඒ අයට අවශ්‍ය තමන්ගේ බලය කොහොම හරි කොහොමද අපි බලය පවත්වා ගන්න කියන කාරණාව. එතකොට රනිල් වික්‍රමසිංහ ෆේල් වුණාන් පස්සේ අපි ඊළඟට තෝරගන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ විකල්පේ. තේරුණා. එතකොට ගෝඨාභය රාජපක්ෂත් අපිට එපා වෙලා තමයි, මහින්ද රාජපක්ෂත් එපා වෙලා තමයි 2015 අපි මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ඒ එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් නායකයන් දිනවන්න කටයුතු කරේ. දැන් මේ අවුරුදු පහේ ආපහු එපා වෙලා ආපහු අපි අර එපා කියපු තිරිසලඟම තමයි ගන්න. පොටු ගෑණි දීලා කැහි ගෑණි ගන්නවා. කැහි ගෑණි එපා වුණාන් පස්සේ ආපහු මොකද්ද කරන්නේ අපි? පොටු ගෑණි ගන්න එක තමයි මේ කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ සිදුවීම් මාලාව එනකොට දැන් ඔය සිදුවිච්ච 21 වෙනිදා සිදුවිච්ච මහා ඝාතනයත් එක්කම සමිනස් දන්නවා ඇති දැන් අර මේ වහබ්වාදී එක අන්තවාදී වගේ රටකට මේ තැනකට මේ රට තල්ලු වෙලා කියන එකට මේ පමණක් දකින මතය තමයි මේ දෙගොල්ලෝ පැහැදිලිවම වග කියන්නේ. ඒ වගේ අවස්ථාවක තමයි දැන් වහන්සේ දකින්න ඇති නොයෙකුත් අර මේ සම්බන්ධ පැතුන විශේෂ පරීක්ෂණයේදී හමුදාපතිවරයා ඒ වගේ නෙමෙයි කවුද අපේ පොලිස්පතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කතාවෙන් පැහැදිලි වෙනවා. මොනකොම මේක දැනගෙන හිටියේ ස්වාමීන් වහන්සේ. ඒක වුණ පැහැදිලිවම කිව්වා දැන් එකසිත තමයි ජනාධිපතිවරයා කියන්නේ මේක මහාම නවත්තන්න. මේක මගේ මට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා මේ පරිශ්‍රණය කිව්වා. ඉතින් මේ දෙගොල්ලෝ මේ විදිහට කරන දෙයින් මේක යටි දෙයක් පේනවා ස්වාමීන් වහන්සේ. මොකද මේ අර දැන් ඇමරිකාව මේ ලංකාවත් එක්ක ඇති කරන ගිවිසුම. දැන් ඒක 2007 ගෝඨාභය රාජපක්ෂ අත්සන් කරන ගිවිසුමෙන් ඒක නම් පටන් ගැන්ම. ඒකෙන් තමයි දෙන්නේ මේ ඇමරිකාවට මෙහෙම අපිට අතපොවන්න. දැන් අලුතෙන්ම එන ඇතුළේන ගිවිසුමෙන් ඇමරිකන් හමුදාවලට ඒ වගේ කාල සීමාවකුත් නැහැ. ඒක දෙනවා කාලෙකුත් නැහැ. ඒ වගේම දෙනවා ඇමරිකන් හමුදාවට මේ බහින්න ඔවුන්ගේ අවිදරාගෙන ඕන දෙයක් කරන්නත් ඕගොල්ලන්ගේ ඒ වගේම යාන වාහන ඒ වගේම හමුදා ඇඳුමින් ඕන දෙයක් කරගන්න ඉඩ දෙනවා. ඒ වගේම රේගුවෙන් කිසිදු ඔවුන්ගේන කිසි දෙයක් පරීක්ෂාවට පත් කරන්නේත් නැහැ. මේ ගේන්න මේ ගෙනාපු වැඩපිළිවෙලේදී පැහැදිලි වෙන දෙයක් තමයි දැන් මේ හදිස්සියේ මේ 21 වෙච්ච සිද්ධියේදී රජෙින්ම කියන අපි මේ වගේ විශාල ප්‍රහාරයක් විශාල හානියක් සිදු වෙන එකක් අපි අපේක්ෂා කළේ නැහැ. ඒ කියන්නේ මෙහෙම මැද ඉඳලා බලන කෙනෙකුට පේනවා මේක අර මෙහාට අතපෙවීම සඳහා යොදාගත්ත වැඩපිළිවෙලක්ද කියන එක. මෙහෙම ඇත්තටම මම ඔබතුමා හිතපු නැති කාරණාව මම කියන්නම්. මෙතන සම්පූර්ණයෙන්ම ගියේ දේශපාලන ව්‍යාපෘතිය. ඔබතුමාට මතක ඇති එකපාරම දින 56 ආණ්ඩුවකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාරු වුණා. තේරුණාද? ඒ මාරු වුණාන් පස්සේ අපි කොච්චර කිව්වත් එක්සත් ජාතික පක්ෂය නැවත ජයග්‍රහණයක් ලබා ගත්තත් ආණ්ඩු බලය අරගෙන ඒ වෙද්දී ඔවුන්ගේ ආණ්ඩුවට ඩැමේජ් එක වෙලා ඉවර. ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ ඔවුන්ගේ කේන්ති ඇවිස්සීලත් ඉවරයි. මොකද ඔහු නැවත ආණ්ඩුව බාර දෙන දවසේ එක ටේබල් එකේ තියාගෙන වික්‍රමසිංහ ඇතුළු ඒ ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කරනවා. එතකොට ඔවුන්ට නැවතුමනාව තිබ්බ කාරණාව තමයි
තමන්ට ඇති වෙලා තිබ්බේ මඩ ප්‍රහාරවලින් මිදිලා තේරුණා මිනී මරලා හරි මේ ප්‍රශ්නෙට සාධනීය විසඳුමක් හොයලා තමන්ගේ දේශපාලන අනාගතය නිර්මාණය කරගන්න කොහොමද කියන කාරණා පිළිබඳ සැලසුමක් හදාගන්න. දැන් මේ ප්‍රශ්නේදී දැන් ඔය ඒ තේරීම් කාරක සභාවේ යන ඒ පරීක්ෂණවලදී ඍජුවම ඇඟිල්ල දික් කරගෙන යන්නේ ආරක්ෂක ලේකම් හෝ කවුරු හරි අගමැතිකව අගමැති කියලා මම ගෙන්නුවේ නැහැ කියලා ඍජුවම ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන යන ප්‍රහාර මාලාවක් නෑන්නේ. ඔව්. එතකොට මේ ජනාධිපතිවරයා ඉලක්ක කිරීම තුළ ජනාධිපතිවරයා දැන් ඉන්නේ පොහොට්ටුවේ උකුලේ. මිදිලා හිටියට ඔවුන් එකම මේ කුලකේ අයනේ. එතකොට ජනාධිපතිවරයා ඇතුළු දැන් නැගගෙන එන්න ඉන්න ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ පිරිස හොඳ නැහැ අපි තමයි තාමත් හොඳ කියන කාරණාව පෙන්වන්න තමයි එතනින් දියන්නේ. මේකෙදි අපි කියන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මහින්ද රාජපක්ෂත් හොඳයි කියලා. මොකද ඔවුන් දැන් කියනවා පාසු පිරිත ප්‍රහාරය අපි මේ දැනගෙන ආණ්ඩුව මේ දැනගෙන හිටියා කිව්වේ නැහැ කියලා. ඇයි විපක්ෂයට ඒකේ කියන්න ඕමනාවක් නැද්ද? මහින්ද රාජපක්ෂ කියනවනේ එහින් ඇවිල්ලා ගහයි මෙහින් ඇවිල්ලා ගහයි මාව ආරක්ෂා කරගන්න ඉතිරම කෑගා. ඒ වගේ සේෆ්ටියක් බලාපොරොත්තු වෙන මිනිස්සෙට පාස්කිරිද ප්‍රහාරයක් එනවයි කියලා. ඇයි තොරතුරු එනවනේ? මොකද ඒ අය පැහැදිලිවම අපිට එලිපිට ස්ටේජ් දෙක දැනගත්තට හැන්දෑවේ එක ටේබල් එකේ ඉඳලා තමයි මදුවිත පානය කරන්නේ. එක ටේබල් එකේ ඉඳලා මදුවිත පානය කරන දෙගොල්ලෝ අහවල් දවසට ගහනවා මේ දවසට ගහනවා කියන කාරණාව නොදැන හිටියා වෙන්න බෑ. ඒක පැහැදිලිවම උන් දැනන් හිටියා. මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ පොහොට්ටුවේ සමාජික කණ්ඩායමත් ඔවුන් කල්පනා කරපු කාරණාව තමයි මේ ලේකවන්ද උඩින් තමන්ගේ ඉදිරි දේශපාලන අනාගතයට යන්න පසුබිම අපි කොහොමද හදාගන්නේ? සමිනාස ඒකෙදි ඔය දකින්න ඇති මහින්ද රාජපක්ෂත් එක්ක පැත්තකින් වාඩි වෙනවා වීරවංශ කියනවා අනුරු මේ එයා කියනවා මේ අපි ඔවුන්ට තාමත් කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අපේ ජනාධිපතිතුමාටත් මේ සම්බන්ධ විස්තර ලැබුණා. ඒත් මහින්ද රාජපක්ෂ කියනවා මටත් ලැබුණා. ස්වාමිනාන්ද කිව්වද පැහැදිලිව. ඇයි යාට වගකීමක් නැද්ද? මෙතන ස්වාමිනාන්ද මේක අර කිව්වත් වගේ මේ ඔක්කොම දැනුම කට්ටියම දැනගෙන උනේ. මේ කට්ටියටම තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා මේ ජාතිවාදී බොහොම තදිමාවක්. දැන් බලන්න දැන් වීරවංශ මැතිතුමා දැන් හිස්බුල්ලට SB දිසානායකල හැමෝම හිස්බුල්ලට රිෂාඩ්ලට බයිනවා. දැන් හිස්බුල්ලා රිෂාඩ් දෙද මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙින් නැගෙනහිර ආණ්ඩුකාරව. නැගෙනහිර ඇත්තටම මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලෙත් හිස්බුල්ලා හිටියා. ඒ කාලෙත් රිෂාඩ් බදියුදීන්ලා ඒ ආණ්ඩුවේ හිටියා. රාහුල් හකීම්ලා හිටියා. එතකොට මේ වහබ්වාදී දැන් ඔබතුමා ඇහුවා මේ වහබ්වාදී ආදී අන්තවාදී කණ්ඩායම්. එතකොට මේ අන්තවාදී කණ්ඩායම් ගොඩනැගෙන්න හැමුණුනේ ඇත්තටම 90 දශකයේ වගේ. 90 දශකයේ වගේ ඉඳලා මේවා ගොඩනැගෙද්දී මේ කිසිදු පාලකෙක් මේක නතර කරන්න ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද ඔවුන් දැනගත්තා මේ අන්තවාදී කණ්ඩායම් ගොඩනැගිලා ඒ අයගේ ක්‍රියාකාරකම් තුළ තමයි කවදාහරි දවසක තමන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත වෙන්නේ. එතකොට මේ දේශපාලන අනාගතය සුරක්ෂිත වෙන්න අවශ්‍ය නම් අන්තවාදයන් කියන ඒවා අනිවාර්යෙන් පෝෂණය වෙන්න ඕන. එතකොට මෙයාලා බෞද්ධ පැත්තිනුත් යම් යම් විරෝධී කණ්ඩායම් ඇති කරා. ඊළඟට ඉස්ලාමීය පැත්තිනුත් විරෝධී කණ්ඩායම් ඇති වුණා. අවසානයේ මිනිස්සු ඇඳීමකට ලක් වෙලා මොකද වුනේ? මේ ප්‍රහාර මාලාව ඉල්ල කරලා අද මේ සමාජයේම විපරීත මට්ටමට පත් කරා. එතකොට මේ සමාජයේ විපරීත මට්ටමට පත් වෙලා තියෙන මේ අවස්ථාවේ මේ අය උත්සාහ ගන්නවා කෙසේ හෝ කොහොම හරි මේ විපරීත මට්ටම තුල අර බොරදිය. දැන් මේක බොර වෙලා තියෙනවා. මේ බොරදියේ මාළු බා ගන්න. වැඩිපුරම මාළු තමයි අපේ මිනිස්සු අසරණ. එනවා. දේශපාලනේ බොරදියක් වෙලා තියෙනවා. මේ දේශපාලනේ ඇතුලෙන් ඉන්නේ අපේ මිනිස්සු. මේ මිනිස්සු බා ගන්න තමයි දැන් මෙයාලා මේක කතන්දර තමන් පිරිසිදුයි අනිත් එක්කෙනා පිරිසිදුයි කියලා දෙගොල්ලෝ දෙන්න දෙමහල්ලු මොකද කරන්නේ? ගහගන්න. අපි අවබෝධ කරගන්න ප්‍රධානම කාරණාව තමයි නාගානන්ද මහත්තයා ලංකාවේ 48 ඉඳලා මේ දක්වා ආණ්ඩුවක් සහ විපක්ෂයක් තිබ්බේ නැහැ කවදාවත්. තිබ්බේ ප්‍රධාන ආණ්ඩුව සහ දෙවෙනි ආණ්ඩුව. ප්‍රධාන ආණ්ඩුව බලේ ඉන්නවා, සම්පත් සූරා කරනවා. ඊළඟට ඔන්න එයාලා යනවා දෙවෙනි ආණ්ඩුව වෙනවා. දෙවෙනි ආණ්ඩුව ඔන්න ඊළඟට ප්‍රධාන ආණ්ඩුව වෙනවා. ප්‍රධාන ආණ්ඩුව තිබ්බේක දෙවෙනි ආණ්ඩුව. එතකොට මේ මිනිස්සු අන්න ආපහු සම්පත් සූරා කරනවා. ඊළඟට දෙවෙනි පාර මොකද වෙන්නේ? අය නැවත අනිත් අය බලයට ගෙනා. දැන් මේ අයට එහෙම විපක්ෂයක වාඩි ගන්න බෑනේ. මේ හැමෝම කොලනිල් පක්ෂධාරා දෙකක හිටියට මේ දෙගොල්ලම ඥාති. එහෙම ප්‍රධාන වලව් තුනක්. අපි බලන්න 48 ඉඳලා මේ දක්වා අපි අද කොච්චර කිව්වත් අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉන්නේ කියලා ඇත්තටම අපි තාම ඉන්නේ වැඩවසන් සමාජයේ.
වැඩවසන් සමාජික තම වව් මේ මේ වලව් තිබ්බි. තේරුණාද? තමන්ගේ නිලමේ පට්ටම තමන්ගෙන් පස්සේ පුතාට අරන් ගියේ ඒ දේශපාලන ක්‍රියාපටිපාටියේ තිබ්බ වැඩවසන් සමාජය. දැන් බලන්න මේ අපේ මිනිස්සු කල්පනා කරන්න ඕන කාරණාව තමයි 48 ඉඳලා මේ දක්වා බලයටපත් වෙච්ච අය වාමාංශික දේශපාලනයේදී පවා. ඒ අය තමන්ගේ නායකත්වයේ තමන්ගෙන් පස්සේ පුතාට දුන්නා. ඊව තිබ්බේ රාජානුකාරී. තේරුණා. අපේ මිනිස්සු හිතුවද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා ලංකාව තුල තාම ක්‍රියාත්මක වෙන රාජානුකාරී. හැදිලියෝ. දුර් සමිනාස් දැන් කිව්ව දැන් ඔය ඉස්ලාම් සංවිධාන අන්තවාදී සංවිධාන ඔවුන් ඔවුන්ගේ ඔවුන් දැන් කරුණු දක්වනවා. අපි බොහොම සාමකාමීව හිටපු ජන සමූහය. අපි මේ සිංහල ජනතාවත් එක්ක බොහොම සාමෙන් ජීවත් වෙච්ච රටක්. අපිව අනාථකලේ මේ රාජ්‍ය බලයේ හිටපු දෙපක්ෂ දෙක. අපි මේක 2014 ඉඳලා කිව්වා. වහාම මේකට මැදිහත් වෙන්න. අපි මේවා ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලුවේ මේ වහබ්වාදී ඕවා එනකොටම මුස්ලිම් සංවිධාන මුස්ලිම් ජනතාව මේවා නවත්තන්න කිව්වා. ඒ වගේම මුස්ලිම් ජනතාවගේ ඒ සංස්කෘතිය ඇවිල්ලා බොහොම අපිට බොහොම සමීපයි. ඔය කළු පාට ලෝගු දාගෙන යන සංස්කෘතියක් ලංකාවේ තිබුණේ නැහැ. ඒනොට මොවුන් බලන්න ස්වාමීන් වහන්සේ මේ රටම දන්නවා. නමුත් ඔය පක්ෂ දෙකම ඍජුවම වග කියන්න ඕනේ. දැන් අර හොඳම නිදර්ශනේ අර නැගෙනහිර දැන් ඔය ගෙනියන වැඩපිළිවෙලේ ඔය මොනවද කියන මද්රාසා පාසල්ද කියලා ඒ වගේම තව විශ්වවිද්‍යාලයක නමින් එන. ඒ වගේම දැන් ගැසට් කරලාම දැන් ඔය අන්තවාදී මුස්ලිම් ඒ ලංකාවේ නොතිබිච්ච දේවල් ගොඩක් දැන් මුස්ලිම් නීතියටත් ඒගොල්ලෝ ඇතුල් කරනවා. ඒවත් දැනට කරලත් ඉවරයි. ඒ වගේ තමයි දැන් මේ වෙනකොට රටම දන්නේ නැහැ තවම මේ රටේ පුරවැසියෝ නොවන විදේශ වලින් පැමිණි අයට පාස්පෝර්ට් දීලා ඐඩෙන්ටි කාඩ්ස් අදලා අර විල්පත්තු මහා වන විනාශය දැන් ඒවයි ඒ කට්ටිය පදිංචි කරනවා. ඒ ගැන දැන් අර විගණකාධිපතිය වගේ වාර්තාවෙම කියනවා ස්වාමීන් වහන්ස මේක හිතා ගන්න බෑ. මේවට සම්පූර්ණයෙන්ම විදේශ මුදල් ඇවිල්ලා රජයෙන් 7-5ක්වත් මේවට වියදම් කළා නැහැ. මේ කරපු දේවල් වල එතන මේ දේශපාලන පක්ෂ දෙක මේ විදිහට රටේ මහජනතාව සම්පූර්ණයෙන්ම අන්ධ කරලා. දැන් බලන්න මෙතන වෙච්ච දේ ස්වාමීන් වහන්සේ අහිංසක මේ රටේ දැන් හුඟක් දෙනා උත්සාහ කරනවා මේකට මුස්ලිම් සම්පූර්ණ ප්‍රජාව වග කිය යුතුයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි විදිහටයි මම නම් දකින්නේ. අහිංසක මුස්ලිම් ජනතාව මම ඉදා මේ සිද්ධිය විච අවස්ථාවෙම මුස්ලිම් ජනතාවගේ නායකින්ට කතා කළා. ඔවුන් ඒ නායකව ඇඬුව ඇත්තටම. අපිව අනාථකලේ මේ ප්‍රධාන පක්ෂ දෙක. මොවුන් තමයි මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි. අපි මේ ගැන සියලුම දේවල් රජයට හෙළි කළා. මොවුන්ගේ පැවැත්මට අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ ගැටීම තුලින් තමයි මේ දේශපාලන පක්ෂ දෙක මේක පවත්වාගෙන යන්නේ. ඒකෙන් තමයි දැන් අර දැන් ওই 21 වෙනිදා වෙච්ච සිද්ධියේදී පැහැදිලිවම දැන් ස්වාමීන් වහන්සේ දන්නවා ඇති දැන් ඊපරද රජය කියනවා මම දැක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා දැනට නඩු පහක් තියෙන මේ ගැන අධිකරණේ ඔක වහම නවත්තන්න. නමු ස්වාමීන් වහන්සේ මේ කතාව කරනකොට අධිකරණයේ හැසිරීමත් බොහොම කනගාටුදායකයි. ඒකත් කියන්න ඕනේ. දැන් ඔතන නඩු පහෙන් කිසි කෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව දැනම ඉන්න බව රටම අනාවරණය වෙලා තියෙද්දි. ඒ වගේම රටේ ග්‍රාමාත්‍යවරයා මුළු රටේම සමාව ගත්තා. ඒ වගේම විපක්ෂ නායකවරයාත් මේ ගැන දැනගෙන හිටියා කියනක ඔක්කොම වෙද්දි. ඇයි අපේ මේ සිංහල මහජනතාවට මේ කට්ටියට ඍජුවම තමන්ගේ විරෝධය පාන්න බැරි. එකම නඩුවයි දැම්මේ. ඒක මුළු මේ නඩුවේ ඇතුළාන්තරයේ සම්පූර්ණ අධ්‍යයනය කරලා මුන් 3 දෙනාම මේ නඩුවට ගත්තේ ස්වාමීන් වහන්සේ රටේ මහජනතාව මේ නාගානන්ද විතරයි. මොකද මුන් සියලු දෙනාටම විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මොකද අපරාධ නීතිය ප්‍රකාර ස්වාමීන් වහන්සේ දැන මේ වගේ බරපතල මනුෂ්‍ය ඝාතනයක් වෙන්න ඉඩහැරීම අපරාධ වරද නොසලකිල්ලෙන් සිදු යුතු අපරාධ වරද. කොහොමද අපි මේ පණිවිඩය සිංහල මහජනතාව තුළට එක් යාමෙන්? ඇත්තටම මේ පණිවිඩය සිංහල මහජනතාවට විතරක් නෙවෙයි සිංහල දෙමළ මුස්ලිම් කියන ඒ ප්‍රජා තුනටම මේ පණිවිඩය අරන් යන්න ඕන. මොකද මම අර කියාගෙන ආපු කාරණාව ඔබතුමා නීතිඥවෙක් හැටියට ඔබතුමා දන්නවා දැන් ලංකාවේ මේ තියෙන නීති ක්‍රමය මේ සිස්ටම් එකේ ගැටලුවක් තියෙනවා. බිඳ වැටිලා. තේරුණාද? නීති ක්‍රමයේ බිඳ වැටලා වගේම රෝමලන්දේසි නීතිය තමයි තාම අපිට තියෙන්නේ. අපිටම අනන්‍ය වෙච්ච නීතියක් අපිට සකස් කරගන්න බැරුණානේ. ලංකාවට අනන්‍ය වෙච්ච ලාංකික නීති පද්ධතියක් තාම නැහැ. අපේ නීතිය අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුණාට අපේ තාම අපේ නීති පද්ධතියේදී ණයට ගත්තා.
අපේ සුවන් නීති පද්ධතියක් අපි සකස් කරගෙන නෑ. එතකොට මේ නීති පද්ධතියේ ගැටලු තියෙන නිසා තමයි විවිධත්වය ඇති වුණේ. දැන් ජන විවිධත්වයක් දීලානේ තියෙන්නේ. උඩරට මුස්ලිම් විවාහය මේ මුස්ලිම් විවාහය වෙනම, ඊළඟට උඩරට සිංහල විවාහ නීතිය තියෙනවා, පහතරට සිංහල විවාහ නීතිය තියෙනවා, ඊළඟට දෙමළ තේසවලාමි නීතිය තියෙනවා. එතකොට මේ විවාහ ක්‍රමයේ ඉඳලා හැම කාරණාවකටම මේ නීති පද්ධතියේ ගැටලු තියෙනවා. මම අපි ඉල්ලන දේ තමයි ඔබතුමා යම් දවසක බලයට ආපුවම පස්සේ ඔබතුමා කළ යුතු කාර්යය තමයි සිංහල, දෙමළ, මුස්ලිම් කියන මේ ජාතීන් තුනටම පොදු ලාංකීය නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන එක. ඒලි ඒ නීතියට ජාතියක් හෝ ආගමක් හෝ වෙනස් වීමක් පදනමක්කමක් නැතුව හැමෝම මේ නීතියට අනුගත වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව වෙනකොටත් දැන් මේ යෝජනා කරලා තියෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව ස්වාමීන් වහන්සේ ලංකාවේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අපි කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ප්‍රධානම බලවතා තමයි මහජනතාව. මහජනතාව මේ සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාමීන් වහන්සේ ඔය ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඒක ඇඩ්‍රස් කරනවා. ඒකට ඒ ප්‍රශ්නෙට විසඳුමක් ගේනවා. ඒක යෝජනා කරනවා එක රටක්. එක දෑයක්. එක දෑයක් කියන්නේ අපි එක කුඩයක් ඇද. ඒක තමයි මම කිව්වා අර දසරාජ ධර්මයේ වැදගත්කම, සද්ධර්මයේ වැදගත්කම. මේ ධර්ම හුඟ දෙනෙකුට මේක දකින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ ධර්මයේ යටතේ ඒ දක්වන මහා කරුණාව තුළ ඕකේ මුස්ලිම්, ක්‍රිස්තියානි, සිංහල කියලා බෙදීමක් නැහැ. ඒ කුඩේ ඇතුලේ මේ සියලු දෙනාටම ඉන්න පුළුවන්. ඒක ඉඳ යෝජනා කරන අයකේ එක රටක්, එක දෑයක්, එක නීතියක් කියන සංකල්පය. දැන් හැබැයි කියන්න සතුටුයි මේ අවස්ථාව වෙනකොට ස්වාමීන් වහන්සේ ඔය ඔක්කොම කට්ටිය දැන් කියන අපිත් පෙනී හිටින්නේ එක නීතියක් වෙනුවෙන් තමයි කියලා. ඒක හොඳයි. නමුත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය හැකි එකම ක්‍රමවේදය ඔච්චරයි. ඇයි? ඔව් අපි අය හැම වෙලාවෙම මේ ප්‍රශ්නේ ඇති වුණාන් පස්සේ අපි අරක කරනවා මේක කරනවා කියලා කිව්වට ඒ කරපු කිසිම කාරණාවක් මේ මිනිස්සු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අර මිනිස්සුන්ට මේ 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 අර මිනිස්සු රවට්ටන්න මොනවහරි කියනවා මිසක ඇත්තට මේ අය ක්‍රියාත්මක වෙන කාරණා කියන්නේ නැහැ. නැහැ. එතකොට අපේ මුස්ලිම් ජනතාවත්, සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් මේ තුන්ගොල්ලම අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි මේ දේශපාලන සිස්ටම් එක ඇතුළේ ඒ ඒ කණ්ඩායම්වල නායකයෝ අපි කියලා කියාගත්තට හැමෝම කරන්නේ තමන්ගේ බඩවඩා ගැනීමේ ව්‍යායාම. දරුණාද? මුස්ලිම් කොංග්‍රසයේ අයත්, රිචඩ් බදුදීන්ලත්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත්, ඔහුට්ටුවේ අයත්, එක්සත් ජාතික පක්ෂේ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ සියලු දෙනාම කරන්නේ මේ සිස්ටම් එක ඇතුලේ තමන් ගොඩ යන්න ක්‍රියාත්මක වෙනවා මිසක මිනිස්සුන්ට ගොඩ යාමේ ව්‍යාපෘතියක් කරන්නේ නැහැ. ඒ අය එලිපිට පෙන්නවා අපි වෙනස්, අපි බෙදිලා, අපේ තියෙන්නේ වෙනස් මතවාදී කියන. හැබැයි එලිපිට පෙන්නලා ඒ අය මේ දේශපාලන පක්ෂ තමයි අපි අතර විවිධත්වය හදන්නේ, අපි අතර බෙදීම ඇති කරන්නේ. අනිත් මනුස්සයාට පොල්ලක් කරගෙන ගහන්න කොටන්න මට්ටමට අපේ මානසික මට්ටම සකස් කරන්නේ මේ දේශපාලන පක්ෂ. හැබැයි මේ දේශපාලන පක්ෂ එහෙම මේවා කරලා අපි මුස්ලිම් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවායි කියන එක මුස්ලිම් කොංග්‍රසයේ අය, අපි සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවායි කියන එක පෙනී ඉන්නවායි කියන නිල්කොළ පක්ෂ දෙකේ සමාජිකයෝ, ඊළඟට රතු පක්ෂයේ අය, මේ අය මොකද කරන්නේ? ස්ටේජ් එකේ කතා කරලා මහන්සියට ටේබල් එකට එකතු වෙනවා. මේක තමයි වෙන්නේ. තිරෙන් පිටිපස්සේ සාකච්ඡා මේක තමයි. අපිට හැමදාම තිරෙන් එළි. දැන් අපි ඒකනේ දැන් දේවාලයකට ගියන් පස්සේ දෙවියෝ කඩතුරාවෙන් එහාට ඉන්නේ. කඩතුරාවෙන් මෙහා කපු අපේ. රෙද්දයින් ගල්ලා බලපුවාන් පස්සේ මොකුත් නැහැ. එහෙමනද? රෙද්දයින් ගල්ලා බලපුවාන් පස්සේ යන්නේ ඒ මිනිස්සු නඩත්තු වෙයි. සම්පත් සූරාක. ඒක තමයි මේ අය කරේ. දැන් අපිට මම කියන්නේ මේ අවස්ථාව තමයි අපිට තියෙන්නේ අපි පිළිබඳ සුවන් විවේචනයකට ඇවිල්ලා මේ තත්ත්වෙන් මේ නිල්කොළ පක්ෂභේදයෙන් අයින් වෙලා තමන්ට රටක් අවශ්‍ය නැහැ. තමන්ගේ පුරවැසි ආදිවාසිකම් ආරක්ෂා කරගන්න ඕන. තමන්ගේ දරුවන්ට අනාගතයක් හදන්න ඕන නම් ගෝඨාභය රාජපක්ෂවත්, රනිල් වික්‍රමසිංහලාගේ පක්ෂයෙන් UMPෙන් දාන අපේක්ෂකයවත්, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණෙන් දාන අපේක්ෂකයවත් නෙවෙයි. මොකද මේ තුන්ගොල්ලම ඉතිහාසයේ පුරාවට මේ කරලා තියෙන කාරණා පිළිබඳ අත්දැකීම් තියෙනවා. ඇයි අත්දැකීමක් හැම වෙලාවෙම මිනිස්සුන්ට ලැබෙන්නේ? තමන්ගේ ප්‍රඥාව අවබෝධ කරගන්න. අත්දැකීමක් ලැබිලත් ප්‍රඥාව අවබෝධ කරගන්නේ නැත්නම් ඇත්තටම ඔබත් මමත් මේ ගන්න වෑයමින් වැඩ කරන්නේ නැහැ.